පැන්ඩෝරපේප සම්බන්ධයෙන් අමතුමා මේ ඒ සම්බන්ධයෙන් රජයේ පවතින මතය කුමක්ද කියන එක සම්බන්ධයෙන් මේ වෙනකොට ඒ සම්බන්ධව මේ චෝදනා එල්ල වෙච්ච පුද්ගලයන් දෙදෙනත් ලංකාවේ නැති බවට වාර්තා පළ වෙනවා. හසිනේ මේ මම පළමුවෙන්ම ස්වර්ණවාහිනිය ආයතනය විදියට මම ඊයේ ඒත් මාධ්‍ය ජීවිතයේ ඉතාම චමත්කාරජනක ආස්වාදජනක රූප රාමුවක් දැක්කා. ඔබේ ප්‍රවෘත්ති ප්‍රකාශනයේදී සිංහල මාධ්‍ය නාලිකාවක සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය කිරීම ශ්‍රී ලාංකීය මුස්ලිම් දුවෙක් සහ පුතෙක් විසින් මට මතකද ෆාතිමා සහ ඉම්රාන් සිංහල ප්‍රවෘත්ති ප්‍රකාශය ඉතාම හැඩකාර ලෙස ඉතාම ගාම්භීර ආකාරයට ඉදිරිපත් කරා. සමම ඔබේ ආයතනයටත් ඒ ඉම්රාන් සහ ෆාතිමාටත් සුබ පතනවා. ඉතාම යහපත් සංඥාවක් සමාජයට නිකුත් කිරීම සම්බන්ධයෙන්. ඔබේ පළවෙනි ප්‍රශ්නේ තිබ්බේ පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන්. ඒ වගේම මම ඔබට කැමැති පැහැදිලි කරන්න අපි පළවෙනි කාරණේ විදිහට මතක තියාගන්න ඕන කාරණාවක් තමයි මේ නිකුත්ව ඇති පත්‍රිකා ඇතුලේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව නියෝජනය කරන කිසියෙකුට ලෝකේ පුරා ටෝනි බ්ලෑගේ ඉඳලා මේ පැත්තෙන් ටෙන්ඩුල්කා දක්වා විශාල පිරිස රාජ්‍ය නිලධාරීන් 300කට රාජ්‍ය නායකයන් 35 දෙනෙකුට ෂකීරා ටෙන්ඩුල්කා වැනි තරු විශාල කණ්ඩායමකට සම්බන්ධ චෝදනා මේක ගැබ්බෙලා තිබිලා තියෙනවා. අපි පළමුවෙන් අපි ඔබට කියන්නට ඕන ආණ්ඩුව නියෝජනය කරන කිසිදු දේශපාලඥෙක්ට මේ සම්බන්ධයෙන් ඇඟිලි දිග වෙලා නැති බව නිසා ජනාධිපතිවරයා පළවෙනි පුරවැසියාගේ වගකීම නිවරදිව ඉෂ්ට කරමින් මසක් ඇතුළත මේ පිළිබඳ පරීක්ෂණය පවත්වලා වාර්තාවක් ලබා දෙන්නටයි කියලා ඉල්ලීමක් කරුණු ලැබුවා. ඒ වගේම අද මම දැක්ක ඇතම් මාධ්‍යවල ප්‍රවෘත්ති පළ වෙලා තියෙනවා මේ අල්ලස්සා දූෂණ විමර්ශන කමිෂන් සභාවට ඕනෙම පුරවැසියෙක්ට මේ සම්බන්ධයෙන් පැමිණිලි කරන්නට අයිතිය තියෙනවා. ඔවුන් ඒ දිහා බලාගෙන ඉන්නවා කියලා.